お前はもう死んでいる。何？කටම සාධන පි කරන නට්ව ගේමගේ තවත් එක වීඩියෝහකට අදි කතරන්න නෙටලික් ගේමින් ගන කටයන්න නෙටලික් ගේමින් ගෙන් ව නෙටලික් කියන් ෆිල්ම් ්‍රම සවි එකක්න කියලා ඕ හැබයි නෙටලික් සීරය කල ගේම්වට බයින්න මම ගලිම වෝට එකම පට්ටලියන් යෝකක් වගේ වෙන්නද ස්ටීම් එපි ගේම තනට නෙටලික් එන්න හදන්න ගලන්න යම මේ පට්ටනය හන ජෝක්සින්නයක් වගේ කියලා ඒවනට මේක සිරාවටම කොන්සල් ලටෆෝම් සල්ට ම ගහන්න පුළුවමට ලොකුවගේ පේ ඉතින් අප අද කතා කරන එක ගන්නේ කරස පහල තිය සපර කරයිස් බට්න එක කඩා ගන්න ඔබාගෙන ඉතින් මේ නෙටලික්ලා මේ ඔෆිසිල් ඒ තම කම්ම් කර ගල ගේම ඉන්ස්ට්‍රට න ගන චර රම එකක් විතර බ ම විඩිය කර ප්‍රධාන හතු නෙටලික් මේ අයස් අපි කෝඩ්ඩල තිබිලා එකක් ඒගුලන් ශාක් කියල ප්‍රජෙක්ට එක විස්ටඩය කර න නෙටලික් ය නස්ක ගොල ප්‍රෙක් ශක් කියර දම ගේ නෙටලික් ගේමින් පැතරත් කියන්න ඉටන කෝඩ් එක දාලා දී සහ දෙවැනි එක ගෝස්ට ඔෆ් තුෂීම ගේම් එක මාකටි මැටිරියල් හම්බෙන ගෝස්ට ඔෆ් තුෂීම නෙට්ෆ්ලික්ස් ඇප් එක ඒක ප්ලේස්ටේෂන් ගේම්ස් මේක දෙනවා ඒක ප්ලේස්ටේෂන් ගේම් මා යූටික් එකට එන්නේ නැහැ ස්ට්‍රීම් එකට එන්නේ නැහැ කෙලිම ඩෝම් කෙලිම නෙට්ෆ්ලික්ස් ගේමින් එනවා ඔව් මේ සර්විස් එක ගොල්ලෝ හදන්නේ සෝනි එකත් එක්ක එකතු වෙලා මේ සර්විස් එක නිකන් ස්ට්‍රීම් එක හරි එපික් ස්ටෝර් එක වගේ හරි ගේම් ස්ටෝර් එකක් නෙමෙයි මේක Xbox Game Pass එකට හම්බුනේ Xcloud එක වගේ complex game streaming service එක. එම නැත්නම් GeForce Now වගේ. ඉතින් මේ අපි හැමෝම දන්න Xbox games එනවා Xbox Game Pass එකට. එතකොට Xcloud game play කරන්න පුළුවන්. PC games ගොඩක් එවෙනවා Nvidia Now එකට. ප්‍රශ්නේ තියෙන PlayStation වලට තාම game streaming service එකක් නැහැ. ගොඩක් අය බලාපොරොත්තු වෙන PlayStation Now එක මේක game streaming service එකට හදයි කියලා. මම හිතන්නේ Netflix ලකතුලා එමේ කදන්න හදන. මේකේ වාසි දෙක තුනක් තියෙනවා. පළවෙනි වාසිය Xbox ලහදුවත් Xbox game විතරයි PlayStation ලහදුවත් PlayStation games විතරයි. අපි ඒක subscription දෙකක් ගන්නවා මේ stream කරන්න. හැබැයි third party company එකක් හදන එකේ වාසිය තියෙන්නේ. එතකොට ඔය කිසි ප්‍රශ්නයක් නැහැ. PlayStation වල පුළුවන් ඒගොල්ලෝ game Netflix වල දෙන්න, Xbox වල පුළුවන් Xbox game Netflix වල දෙන්න. ඒක කරන්න එහෙම කරන් යන්න පුළුවන්. හැබැයි මම බලාපොරොත්තු වෙන්නේ නැහැ Xbox වල අර Xcloud එකක් තියාගෙන Netflix වල දෙයි කියලා. ඒ වුණාට third party company එකක් වැඩ කරන්න හොඳයි. අනික Ubisoft ලෝගේ කට්ටිය එකතු වෙන්න පුළුවන්. ඉතින් දැන්මත් Ubisoft ලා Xcloud එකට games දෙනවා Far Cry 6 Day 1 game pass එනවා. හැබැයි මේක තව වාසියක් තියෙනවා. Netflix කියන්නේ අපි දැන්ටම subscription එකක් given එක මම හිතන්නේ ඩොලර් 90ක්ද කොහෙද මාසෙට subscription එකක් ගෙවලා අපි ගන්න ඕන එක. එතකොට ඒකෙන් film බලන්න විතරයි බලන්න. එතකොට gaming වලට වෙනම subscription එකක් අපි ගෙවන්න ඕනේ නෑ. Netflix කියලා දිනවා මේක ඒගොල්ලෝ free දෙන්න කියලා. ඒ කියන්නේ free කියන්නේ නිකන් දෙනවා කියන එක නෙමෙයි. ඔයාලා Netflix film බලන account එකක් තියෙනවා. ඔයාලා gaming streaming සම්පූර්ණ free කරන්න පුළුවන්. හැබැයි දැන්ට ඒගොල්ලෝ කියලා දී මොබයිල් ගේමින් විතරයි මුලින් දෙන්නේ මොකද ඒගොල්ලෝ සර්වර් එක හදා ගන්න ඕනේ මට ඕන මොකද ඒගොල්ලෝ ගේම් ස්ට්‍රීමින් සර්වර්ස් මිලරන් තිබුණ නැති නිසා මම හිතනවා මේක අනාගතයක් තියෙයි කියලා. ඔව් ගේම් ස්ට්‍රීමින් තමයි අනාගතේ. තව දුරටත් කොන්සෝල් මත හරි හાર્ඩ්වෙයාර් හරි මත ඉන්නේ නැතුව ගේම් ස්ට්‍රීමින් කරන එක තමයි අනාගතේ. ඒක එකක් end user වාසි business strategy එකක් විදිහට අරගොන්ට වාසි. හිතන්න ඔයා කොන්සෝල් එකක් ගන්න. ඒ කොන්සෝල් එක මාරු වෙන්නේ අවුරුදු 10කට මාරු වෙන්නේ නැහැ. එකම හાર્ඩ්වෙයාර් හැමම තියෙනවා. එතකොට ගේම් ඩෙවලොපර්ස් ලාට ඒ හાર્ඩ්වෙයාර් ඇතුළේම හිර වෙලා වෝනේ අවුරුදු 10ක් විතර ඇතුළත ජෙනරේෂන් එක සම්පූර්ණ ඉම්ප්‍රූව් කරන්න. හැබැයි මේ ක්‍රමයට අපිට අවුරුදු 10න් දාට කොන්සෝල් ගන්න ඕනේ නැහැ. අපිට ඉතින් මාස සබ්ස්ක්‍රිප්ෂන් එකක් ගෙවන්නේ. ඒගොල්ලන්ට පුළුවන් හાર્ඩ්වෙයාර් මාරු කරන්න. ඒ ක්‍රමයට ඒගොල්ලන්ට ඉම්ප්‍රූව් කරන් යන්න පුළුවන් දේවල්. දෙවෙනි දේ ඒගොල්ලන්ට කොන්සෝල් රිපෙයාර් ගැන කිසි දෙයක් ගැන හිතන්න දෙයක් නැහැ. අපිට තියෙන ඉන්ටර්නෙට් කනෙක් වුණා ගියා, account එකට log වුණා ගියා. තුන්වෙනි කාරණාව අපි කොන්සෝල් එකක් ගත්තාම සමහරකට ගේම්ස් වල ආදෑම සම්පූර්ණ මේගොල්ලන්ට යන්නේ නැහැ. අපි රීයූස් ගේම්ස් ගන්න අවස්ථා තියෙනවා. එහෙම නැත්නම් අපි ජේල් බ්‍රේක් කරනවා. එහෙම නැත්නම් ක්‍රැක් කරනවා. එහෙම කරන්න පුළුවන් අවස්ථා තියෙනවා. මේ ක්‍රමයට ඒ මුකුත් නැහැ. හැම මාසෙම අපි ගේම්ස් ගැව්වත් ඒගොල්ලන්ට සබ්ස්ක්‍රිප්ෂන් එක ගන්න ලැබෙනවා. දැන් ඒක හරහා පුළුවන් නෑන. ඒක නිකන් අවාසී වගේ නේද? අපි ගේම් ගැව්වත් නැත්නම් ලැබෙනවා. ඔව්. ඔයා ගේම් ගන්න නම් ඔයාට සබ්ස්ක්‍රිප්ෂන් එක කැන්සල් කරන්න පුළුවන්. හැබැයි Xbox Game Pass එක මේ වෙද්දී දෙන්නේ ඩොලර් 10කට. ඩොලර් 10කට unlimited games හම්බ වෙනවා. day 1 අලුත් ගේම්ස් එනවා. එතකොට ඔයාලට ඩොලර් 10ට brand new game එකක් කොහොමත්ම ගන්න බෑ. සාමාන්‍ය Far Cry 6 ඩොලර් 60ක් හරි 70ක් හරි මේ Steam එකට එන්නේ. ඉතින් ඔයාලට ඩොලර් 10ට Far Cry 6 play කරන්න හම්බුන subscription එක තියෙනකන්. ඉතින් තව ඔයාලට ඩොලර් 15ක් ගෙවන්න පුළුවන්. 10ට පස්සේ 15ක් නෙමෙයි. ඩොලර් 15 package එක ගන්න පුළුවන්. ඔයාලට game stream ගන්න පුළුවන්. يعني ඔයාලට gaming PC එකක් ඕනේ නැහැ. හොඳ internet connection එකක් තියෙනවා. phone එකකින් වුණත් ඔයාලට ඕන ගේම් එකක් ගන්න පුළුවන්. ඉතින් මේක මේ පට්ට වාසි අපිට හිතන්න දෙයක් නෑ. මට RTX graphic card යන graphic card එකක් ගන්න ඕනේ කියලා කිසිම වෙලාවක හිතන්න දෙයක් නෑ. මොකද
ඒ හැමදේම අපිට ස්ට්‍රීමින් සර්විස් එකෙන් ලැබෙන නිසා. ඉතින් ආපෝ Netflix gaming කතන්දරයට යද්දි PlayStation එක මේකලුවත් වල බඳගන්නේ ඇයි? ඇයි PlayStation වලට කිව්වොත් game service එකක් තියෙනවා PlayStation Now කියලා. ඒකේ නම PlayStation 4 games, PlayStation 5 games නැති විතර ප්‍රශ්නකට තියෙන්නේ. ඉතින් PlayStation වල නේ ඉදවල improve කරා. PlayStation PC space එකෙන් නේ ගොඩක් තැන් දැන් දාගන්නවා. අනිත් එක ඒගොල්ලෝ මේ වගේ සර්විස් එකකට සල්ලි වීදම් කරන එක PlayStation ලගේ මතය ලනවා ඒගොල්ලෝ අවුල් කියලා කියන්නේ. මොකද PlayStation ලගේ physical console හදනවා කියන තැන ඉන්න කට්ටිය. මේක අපි PlayStation ලා අතීත බැලුවාම දකින්න පුළුවන් PlayStation console එක හදනවට මුලින් කැමති වුණේ ඒගොල්ලෝ දැක්කේ සල්ලි නහත්තියක් විදියට. හැබැයි හැදුවෙන් පස්සේ ලාභ වුණා. මේකත් එහෙම තමයි. ඒගොල්ලෝ දකින්න සල්ලි නහත්තියක් විතර හැදුවෙන් පස්සේ පට්ට ලාභ වෙන දේ. හැබැයි ඉතින් ඒගොල්ලෝ Netflix එකත් එකතු කරලා හරි හදනවා නම් ගොඩක් හොඳයි. මම අර කලින් කිව්ව third party company එකක් ඉන්න දේ නිසා. ඒතර අපිට ගොඩක් games වර්ග එකතනකින් ගන්න පුළුවන්කම ලැබෙන නිසා. අලගේ Netflix එක මේක free දෙන නිසා තවත් වාසිය මාත් Netflix user කෙනෙක් ඉතින් මට free හම් වෙනවා. free credit card එකකුත් දෙන්න බැයිද දන්නේ. ඉතින් Netflix gaming ගැන ඕගොල්ලෝ මොකද හිතන්නේ? පහලින් comment එකක් දාගෙන යන්න. ඒ වගේම අපේ podcast එකේ link එක දිනවා පහලින් ගිල්ලන්න මේ වෙද්දි platforms 13ක අපේ podcast එක දිනවා. ඒ වගේම මගේ Uncharted 4 franchise එක වගේම Spider-Man franchise එක මේ channel එකේ දිනවා. ඉතින් ඒ වෙලේ මොකක්ම හරි එකක් මෙතන තියෙයි. මොකද මම මේක random දාන්නේ. ඒක නිසා මෙතන තියෙන video එක බලන්න.